දැන් මේ කුරුණෑගල වෛද්‍යවරයෙක් කල්ලගෙන එක්කෙනෙක් නෙමෙයි මේක එක වැඩ මේක ජාලයක්. ඇයි මේ මුල නොසන් නැතුව අතු කපන්නේ? මේ අතුවල එල්ලිලා වඳුර වගේ මේ පිස්සු නටනවා. 2013 බදුල්ලේ බොදුමහා සමුළුවක් තියලා අපි කියනවා බදුල්ලේ තිරේ හොම වෛද්‍යවරේ. පැය දෙකක් යන එක විනාඩි 15 ඔය කියන മന്ത്രി මේ මුස්ලිම් කවුද වෛද්‍යවරයා ඔක කරන්නේ සල්ලි වලට නේ මහත්තයෝ. එතකොට ඔහු බලනවා සල්ලි බෑ යහමින් මොකද සීස සත්කම හරි හදිස්සීනේ. ඉතින් ටග් ගාල කරන මොකද මෙහින් ඒකට සල්ලි ගෙවනවා. මේ ඔක්කොම සල්ලි වල ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ වගේ වෛද්‍යවරු කීයක් ඉන්නවද? මුස්ලිම් අය ඉන්නවද? සිංහල වෛද්‍යවරු කොච්චර ඉන්නවද? මේ ප්‍රශ්නේ ඔක්කොම අල්ලගන්නේ මේ මීහරක් මේ වෙන වැරදි තැන්වලින්. 1973 අවුරුද්දේ පනතකින් පාර්ලිමේන්තුවේ PSL කියලා Population Services ලංකා කියලා සහ Maristop International කියලා MRI රාජ්‍ය නවන සංවිධාන දෙකක් පිහිටවනවා ලෝකෙම ආපු වැඩපිළිවෙලක් ඒක. හැබැයි දැන් අපි ඉන්නේ 2019. 73 ඉඳලා 2019 වෙනකන් ওই മന്ത്രിවරු කී දෙනෙක් හිටියද පාර්ලිමේන්තුවේ? ওই 225 එක උන්නහගෙන එකක් කතා කළාද මේ මාරිස්ටොප් එක ගැන? PSL එක ගැන? PSL එකයි මාරිස්ටොප් ආයතනයයි මහින්දගේ ආණ්ඩුව කාලේ හෙලිදරව් කළා. අපි ඒගොල්ලන්ගේ දේවල් වටලනකොට සමහර දෙන් වටලන්න යද්දී පොලිස් ජීප් විතර 15ක් විතර ඇවිල්ලා නවත්වනවා. ගෙව්වා ඒ කාලේ DIG ලට ගියේ වෙනම කොටස්. එහෙමයි මේක වෙන්නේ. ඔය සීසත්කම් කියන්නේ මේ වැඩපිළිවෙලේ එකක් විතරයි. මේ සංවිධානය වහන්න කියලා අපි ඉල්ලුවා. ඉල්ලුවට පස්සේ මම හිතන්නේ මිලියන ගාණක් අපට මේ දෙන්නව අල්ලසුත් දෙන්නව. හරහින් පිට දින්නේ අපි ඒවට යට වුණේ නැහැ. හැබැයි පාලකයන්ට කො මේක කරන්න කලේ නැහැ. මොකද කරන්නේ ඉතින්? අපි ආණ්ඩුව නෙවෙයිනේ. ඒවා කිව්වහම අපිට ජාතිවාදීව ආගම්වාදීව කියලා හංවඩු ගහලා අන්තිමට අල්ලලා හිරෙද්දා. දැනටත් මේ PSL සහ මාරිස්ටොප් ආයතනයෙන් එකතු වෙලා සැත්කම් 40කට වැඩිය කරනවා කොහේ හරි ලංකාවේ දවසකට. රුපියල් 3000ක් ගෙවනවා කාන්තාවකට මේකට බලගන්නලා ඒ ක්‍රියාවලියට. මේ වෙපැයි කතා කරන්න මේ හේතුව නොනසා අනිත් අනිත් අතුරුඵල කතා කරලා වැඩක් නැහැනේ. ඔබ දන්නවද දවසකට කොච්චරද කියලා නීති විරෝධී ගබ්සා වලින් කොච්චර ප්‍රමාණයක් නැති කරනවා. එනිසා මේක එකම බලල්ලා. නිසා ඉස්සල්ලා මෙන්න මේ සල්ලි පොම්ප කරන මේ අවසර ගන්න මේගොල්ලෝ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. අපි එතන ඉඳලා සාකච්ඡා කරමු. මුස්ලිම් වෛද්‍යවරුත් ඉන්නවා මේක කරන, සිංහල වෛද්‍යවරුත් ඉන්නවා. සල්ලි 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 හදන්නේ මේ. ඉතින් අපේ ගෑනුත් වගේ කියන්න ඕනේ. තරුණ උන්දලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට මේ ඔළුව හදාගන්න දරුව හදන්න ඕම නාවක් නැහැ. සමහරුන් ඉතින් මේ ඇඟ ලස්සනට තියාගන්න අනේ එකෙක් හදාගත්තම ඇති. උන්දල ගොළුවේ නැහැ, වයසට යනවා නේද, එහෙම එකක් නැහැ. බඩ කපලා හරි ගමන්න එකෙක් එළියට ගත්තා. මේ අර අපි කියන්නේ මේ මොකද්ද අර අමුතු ලෝකයක තමයි ඉන්න හදාන්නේ. ඉතින් මේවා මේ පොදුවේ මේකට මේ සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් අවශ්‍යයි. ආකල්ප මේ වෙනසක් අවශ්‍යයි. මේ නිකන් මේ අනවශ්‍ය තඩිබෑමෙන් වෙන්නේ වෙන තැනකට මේක තල්ලු වෙනවා. මුස්ලිමියම නිසා ඒ වෛද්‍යරාලකට තඩි බාන එක මං කියන්නේ වැරදි. ඒ වගේ තව ගොඩක් ඉන්නවා. මේ මේකට මුවා වෙලා මේව කරන තව සිංහල අය කොච්චර ඉන්නවද? අපි සාධාරණ වෙලා මේ ප්‍රශ්නේ කතා කරමු. මුල නසමු. මුල නසුවාම අතුනිකම්ම කඩන් වැටෙනවා.